අපි අද ඔබ එක්කගෙන යන්නේ නාරම්පණාවට. නාරම්පණාව කිව්වහම ඔබට එක්වරම හිතට එන්නේ මහනුවර ප්‍රදේශයේ නාන්න තියෙන හොඳම ස්ථාන රසක් තියෙන සුන්දර ගම්මානයක් විදිහට. මේ පහලින් ගලාගෙන බහින්නේ හුළුගඟ. නාරම්පණාව ගම්මානයේ මැදින් ගලාගෙන බහින සුන්දර ගංගාව. මේ ගඟට සෙනසුරාදට සහ ඉරිදට ගමට පිටින් නාන්නෙන මිනිසුන්ගෙන් සම්පූර්ණයෙන්ම පිරෙනවා. ඒ තරම් මේ ගඟ මිනිස් අතර ආකර්ෂණීය ප්‍රසිද්ධයි. නාරම්පණාව කොහොමද මේ ගමට මේ නම ලැබුණේ? අපේ රටේ ගොඩක් ගම්මාන වලට නම් ලැබිලා තියෙන්නේ එක්කෝ රජ කෙනෙකුගේ යම්කිසි වචනයකින්, එහෙම නැත්නම් රජ කෙනෙකුගේ යම්කිසි සිද්ධියකින්. ඉතින් මේ ගමටත් නම ලැබිලා තියෙන්නේ කීර්තිසිංහ රාජසිංහ රජතුමාගේ කාලේ කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. කීර්තිසිංහ රාජසිංහ රජතුමා මහනුවර දළදා මාලිගාව ආශ්‍රිතව තියෙන රජ මාලිගාව ඉඳගෙන රජකම් කරන අතරේ එතුමාගේ තවත් මාලිගාවක් තිබිලා තියෙනවා මැද මහනුවර. ඒ මැද මහනුවර මාලිගාවේ රජතුමාගේ අන්තපුරේ විසවරුන් කීප දෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් රජතුමාගේ පුරුද්දක් මහනුවර රජ මාලිගාවේ ඉඳලා මැද මහනුවර මාලිගාවට දෝලාවෙන් සතියකට සැරයක් ගමන් කරලා ඒ විසවරුන්ගේ සැපදුක් සොයා බලන එක. ඒ දෝලාවෙන් ගමන් කරන මාර්ගයේ තිබිලා තියෙන්නේ මේ සුන්දර නාරම්පණාව ගම්මානය හරහා. මේ සුන්දර නාරම්පණාව ගම්මානයේ මැද අදටත් දක්නට තියෙන පැරණි අම්බලම එදා ඒ රජතුමා විවේකගත් අම්බලමක් කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ වගේම රජතුමාගේ පුරුද්දක් මේ ගඟෙන් නාලා ගඟා ඉනෙම තියෙන විහාරයට ගොඩ වෙලා වැඳ පුදාගෙන යන එක. ඉතින් ඒ වගේම එක දවසක් රජතුමා මහනුවර රජමාලිගාව ඉඳලා මැද මහනුවර රජමාලිගාවට දෝලාවෙන් ගමන් කරනවා. ඒ ගමන් කරන අතරේ වෙනදා වගේම ගඟෙන් නානවා. ඒ නානකොට එතුමාගේ සලුපිලි ආභරණ වගේම එතුමාගේ ඔළුවේ ගහලා තියෙන රත්තරන් නැමි පණාවක්. ඒ නැමි පණාවත් ගලක් උඩින් තියලා තමයි එතුමා ජලයේ ස්නානය කරන්නේ. තමන්ගේ කාර්යය ඉවර වෙලා ඇවිල්ලා රජතුමා බලද්දි රජතුමාගේ රත්තරන් පණාව අතුරුදහන් වෙලා. ඉතින් රජතුමා කියනවා නෑ රන් පණාව කියලා. ඒ රජතුමා පිට කරපු වචනය නෑ රන් පණාව මේ ගමට ඒ නම ඇවිල්ලා අද වෙද්දි නෑ රන් පණාව නාරම් පණාව බවට පත් වෙලා තියෙනවා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. කඳුවැටි වලින් වට වුණ සුන්දර ගම්මානය. මමත් ඉන්නේ ඒ වගේම නාරම්පණාව ගමේ එක පැත්තක තියෙන විශාල කන්දක් මුදුනේ. මේ තමයි කහවණු ගල. මෙතනට මුළු නාරම්පණාව ගම් පියසම එක දෝතකට ගන්න පුළුවන්. ඒ කියන්නේ මුළු ගම්මානයම මෙතෙන්ට හොඳින් දැర్శණය වෙනවා. ගම මැදින් ගලාගෙන බහින ලස්සන ගඟ, හුළු ගඟ, ඒ වගේම ගඟ ආසන්නයේම තියෙන පැරණි පන්සල, කෙත්වතු, දිය ඇලි, කොළපාට ගම්මානය මෙතෙන්ට ඉතාම ලස්සනට බලා ගන්න පුළුවන්. මේ සුන්දර කුඩා ගම්මානේ ලෝකේ ජයගත්තු රටට කීර්තියක් ගෙනා පුද්ගලයන් බිහි වෙලා තිනවා. ඒ වගේ එක පුද්ගලයෙක් තමයි විමරන්න කුමාරගම. අයියනායක, වලස් දඩේම වගේ ජනප්‍රිය කවි පන්ති නිර්මාණය කරපු ඒ ශ්‍රේෂ්ඨ කවියා. එහෙම නැත්නම් ගුරුවරයා. විමරන්න කුමාරගම කවියාගේ උපන් ගම තමයි මේ සුන්දර නාරම්පණාව ගම්මානේ. අපි මේ ගම්මානේ සුන්දර රූපරාමු ඔබට පෙන්වන්නට කලින් ඉස්සෙල්ලාම යමු එතුමාගේ සොහන ළඟට එතුමාට කරන ගෞරවයක් විදිහට. ඉන්පසු එතුමාගේ ගම ගැන වර්ණනා කරලා ලියපු එතුමාගේ කවි පදයක් අහන ගමම්ම අපි මේ සුන්දර ගම්මානේ ලස්සන රූපරාම පෙළක් රසවිඳිමු. නිතරම නිවෙස් වූදුවා පිට පියවර ගිනා
මිටියවත් පියකරුය විසිතුරු නදිය යන ගමෙක් කොනක ගලා සෙවනලු කුසුම් රොන් සැත පෙන පුලින කුඳුරන නදී මත පෙන මල් පලු රොක් වේ ගඟ බඩ ලීනි ගී කෙඳිරිල් ලට එක් වේ සිහිනෙන් පෙනී යට ගිය දින අද දුක් වේ වෙනසකට පත් වූවත් අද ඔබේ මූණු වර සෙනසුම ලබමි නම සිහි වෙන සියලු වර ඔබ හැර මෙසේ අද පසු වෙන නමුදු ගනු මැනවි මගේ ඇට කට